සිත සිරි දෙන මා ගුණ මුදානම් සත් හට වන බව දුකට වේතනම් තිත් ගන තුරු තුරලන තිනිදානම් සිත් සතෝ සිං නම තින් ලෝවාසී සැමට තෙරුවනේ බලයෙන් සුබදින උදාවේවා. අයිබෝවන් සුබ දැසනක්. ඉතිං අද සිකුරාද දවස සැප්තැම්බර් මාසේ 4 වෙනිදා සිකුරාද දවස අලුත් වෙන ටීවී දෙනතත් එක්ක අලුත් වෙන විස්තර පත්‍රය තරන්න මං අවශ්‍ය පුරුදු විදිහටම කල්ලල් නොවෙවා. එහෙනම් අපි බලමුද. හරිම වෙලාවට පත්තරේ බලමු. විස්තර පත්තරේ මුලින්ම අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දැක ගමන් හිනා යන සිරස්තලයක්. කෙසේ නමුත් විස්කි වතුර කර බෝතල් 924ක් පිටරට යවලා රේගුවේ 3ක් රිමාන්ඩ්. නිමන්ත රණසිංහ තමයි වාර්තාව ගෙනියන්නේ. විශේෂයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු වදු වංචා කරමින් ප්‍රති අපනයනය කරන මහා පරිමාණ මත්පැන් ජාවාරමක් සිදු කළේ කියන සිතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයෙකු ඇතුළු රේගු පරීක්ෂකවරුන් 30 දෙනෙකු ලබන 14 වෙනිදාත් එක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය ඊයේ 3 වෙනිදා නියෝග කර තිබෙනවා. මම සිනහ උපද්දනවා කියන හේතුව මේ දේ කරලා තියෙන මේ රේගුවේ නිලධාරීන් ප්‍රධාන රේගු පරීක්ෂකවරයෙක් ඇතුළුව ඉතින් වැටත් නියරත් ගොයන් කණ එක තැනකින් පටන් ගත්තාම දැන් පුරුද්දකට යනවාද කියලා හිතනවා. කෙසේ නමුත් යනවා තවත් පුවතක් වෙතට අද ලංකාදීපේම. පාර්ලිමේන්තු පරිශ්‍රයට VIP අමුත්තෙකුගේ ගමන් මල්ල සෝදිසි කළ පොලිසිය 3කට මාරුවීම. සුජිත් හේවාජුලිගේ තමයි වාර්තාව ගෙනෙන්නේ. ප්‍රභුවරයෙකුගේ පෞද්ගලික ගමන්මල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතු වලට බාධා කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු 30 දෙනෙකුට මේ මාරුවීම් ලබා දීම සිදු කර තිබෙන බව තමයි ලංකාදීපය වාර්තා කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රධාන VIP පුද්ගලයෙකුගේ ගමන්මල පෞද්ගලික ගමන්මල පිළිබඳ යම් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ අනුගමනය කරනවා. නමුත් මේ පොලිස් පරීක්ෂකවරුන් 30 දෙනා එය නොදැන හැසිරුණ නිසා මේ තීරණය ගන්නට සිදු වුණ බව තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. එකත් එක්ක යනවා ලංකාදීපයේ ඇතුල් පිටුවකට. දුප්පත්කමෙන් මිදුණු රටක් බිහි කිරීමට රාජ්‍ය සේවකයා කැපවිය යුතුයි උපාධිධාරී පත්ති මුලලේදී ජනපති කියයි කියලා ලංකාදීපය වාර්තා කරනවා. රූපසටහන් එක්කම තියෙනවා. නාලක සංජීව දහනායක තමයි වාර්තාව ගෙනෙන්නේ. දුප්පත්කමින් මිදුණු රටක් ගොඩනැගීම රාජ්‍ය සේවකයාගේ මූලික අරමුණ විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා 2 වෙනිදා ප්‍රකාශ කර තිබෙනවා. රජයේ සේවය යනු ජනතාවගේ අවශ්‍යතාව ඉටු කිරීම යයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් රාජ්‍ය සේවකීන් මේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් හොඳයි. මොකද ඉතින් රජයේ ආයතනයකට ගියාම සාමාන්‍ය ජනයා කොච්චර රස්තියාදු වෙනවද කියන එක ඉතින් ඔබත් දන්නවා අපිත් දන්නවා. යමු තවත් පුවතකට. දේශපාලන පරිගැණීම් වලට ලක්වුවන්ගේ වාර්තාව අගමැතිට. දේශපාලන පරිගැණීම් වලට ලක්වුවන් පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී පෙරේදා කියන්නේ 2 වෙනිදා බාර දෙනු ලැබුවා. ඉක්කුත් වසර 4 හමාරක කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පරිගැණීම් වලට ලක්වූ 6952 දෙනෙකු මෙම කමිටුවට අභියාචන ඉදිරිපත් කර තිබෙන බව වාර්තා කරන. එහෙදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්න මෙහෙම ප්‍රකාශ කර තිබෙනවා. දේශපාලන වශයෙන් පරිගැණීමට ලක් වූ සියලු දෙනාට සාධාරණ ඉටු කිරීම මෙම කමිටුවේ වගකීමක් බව. කෙසේ නමුත් ඉතින් කතර කරුණු කාරණා ඒ විදිහට සිද්ධ වෙනවා. පරිගැණීම් වලට යම් සාධාරණයක් ඉෂ්ට වේවිද කියලා. ඉතින් අපි බලාගෙන ඉන්නවා රටක් විදිහට. බලශක්ති ව්‍යාපෘති ගැන කතා කරනවා නම් ඩලස් සලප්පෙරුම් මහත්තයා වැඩ බාරගත් දවසේ ඉඳන් යම් යම් අක්‍රමිතා සිදු වුණා. කෙසේ නමුත් ඉන්දිය සහයෝන්න එතුමන්ට ලැබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
බලශක්ති ව්‍යාපෘතිවලට ඉන්දිය ඉංජිනේරු දැනුම දෙන්න සූදානම් ඉන්දිය මහ කොමසාරි සැමති ඩලස් හමුවේ කියයි. ශ්‍රී ලංකාවේ ඉදිවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඉංජිනේරු ඥානය ඉන්දිය ඉංජිනේරු ඥානය මෙන්ම ආයෝජකයන් යොමු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විදුලි බල අමාත්‍ය ඩලස් අල්හපෙර්ම මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙන බව තමයි ලංකාදීපේ ඒ විදිහට වාර්තා කරන්නේ. කෙසේ නමුත් අපි කැමති පිටරටින් ඥානය ලබා ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් මේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන් ඉන්නවා මේ පිටරටින් ඕන දැනුම ගන්න අවශ්‍යම නැහැ. කෙසේ නමුත් ඉතින් ඒ සම්බන්ධවත් අවධානය යොමු වෙනවා නම් අපි කැමති තවත් පුවත් කීපයකට යනවා. ඊට කලින් කෙටි විරාමයකට ගිහින් යමු. And fashion, the language of fashion. Number 251 Putlam Road Kurunegala 937-222-512. Before You Fashion Men's Fashion Store. High quality imported clothes for men. Ground floor MC Plaza Kurunegala. Contact now 071-550-5318. නැවතත් ටීවී දෙනත විස්තර පත්‍රයේ සමගින් අද පුවත්පත්තර තමයි දැන් අවධානය යොමු කරන්නේ. අද පුවත්පත්තේ ප්‍රධාන සිරස්තලයේ ගතොත් සංගමං කන්ද තුඩුවේ සිට නැගෙනහිර දක්වා ගමන් කර තෙල් නැව සම්බන්ධ ඔබ පුවත් දකින්නට ඇති වර්තා වන්නට ඇති. කෙසේ නමුත් තෙල් නැව පිපුරුවොත් මොකද වෙන්නේ කියලා ඔන්න අද පුවත්පත වර්තා කරනවා. සංගමං කන්ද තුඩුවේ සිට නැගෙනහිරට වන්නට මුහුදේ ගමන් කරමින් තිබියදී ගිනිගත් ඉන්ධන නැව පිපිරීමකට ලක් වුවහොත් ශ්‍රී ලංකා වෙරළ තීරයට විශාල හානියක් සිදු විය හැකි බවත් ඒ නිසා මේ පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන බව සමුද්‍රීය පරිසර අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. අද පුවත්පතට ඒ අනුව යාපනයේ සිට අම්පාර දක්වා මුහුදු ප්‍රදේශවලට හානි සිදු විය හැකි බවත් නැව පිපිරීමකට ලක් වී එහි තිබෙන ඉන්ධන ලංකා මුහුදු වෙරළට පැමිණියහොත් ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින බවත් එම අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කර තිබෙනවා. නමුත් ඉතින් අපි ප්‍රාර්ථනා කරන මේ වගේ දෙයක් වෙන්න එපා කියලා. මොකද තෙල් ස්තරයක් මුහුදේ පැතිරුණොත් මුහුදු ජීවීන්ට ජලජ පැලෑටි වලට සිදුවන හානිය ගැන ඔබ මම දන්නවා. ඒ නිසා යනවා තවත් පුවතකට. අද පුවත්පතේම නීතිපතියේ හිරුණු මත්ද්‍රව්‍ය නඩු ගොනු අවසන් කරයි. මාස 15ක් පුරා ප්‍රබල මත්ද්‍රව්‍ය සිද්ධි සම්බන්ධයෙන් අධිචෝදනා මත මහාධිකරණයට නඩු 2000ක්. බුද්ධිමාන් රුබේරු තමයි වාර්තාව ගෙනෙන්නේ. මෙම සති අවසන් වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නඩු අංශයේ මත්ද්‍රව්‍ය සිද්ධිවලට අදාළ කිසිදු නඩු ගොනුවක් ඉතිරි නොවීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුලද ලිවෙරා මහතා එම අංශයේ නිලධාරීන්ට 3 වෙනිදා උපදෙස් දී තිබෙන බව අද පුවත්පත වාර්තා කරනවා. නීතිපතියේ හිර වෙලා තියෙන නඩු ගොනුවන අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙම හරි අවසන් වෙනවා නම් හොඳයි. මේක මේ වැලක් වගේ ඇදි ඇදි තියෙන්නේ නැතුව 19 අවහෝසි 20 ඔන්න කරලියට පැමිණියා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙන්න මෙහෙම කියනවා. 19 උගුලක් ඊට අත ගසන ඕනෑම අයෙක් විනාශ වෙනවා. 19 සම්මත කළ පසු ඒ අහෝසි කිරීමට යෑම මහා විනාශයක ආරම්භය. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමයි මෙහෙම කියන්නේ. නවදයා පවණි තමයි වාර්තාව ගෙනෙන්නේ. ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ උගුලක් බවත් ඊට අත ගසන ඕනෑම අයෙක් විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. තවත් කතන්දර බොහෝමයක් ඉතින් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් 20 කරලියට ආව නැවතත් අහෝසි වීමක් සිදු වේවිද යන්න ඉතින් අපි දන්නේ නැහැ. එකත් එක්ක අපි යනවා තවත් පුවතකට. අද පුවත්පතේම ඇතුල් පිටුවකට COVID-19 ඔබට අමතක වෙලා නැතුව ඇති. අමතක කරන්නත් එපා කියන එක අපි මතක් කරනවා. මොකද ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් 44කට කෝවිඩ් ආසාදනය වෙලා ඉන්දික හේවා විතරණ තමයි වාර්තාව ගෙනෙන්නේ. ගෙවී ගිය කාලය තුළ මෙරටට පැමිණි විදේශිකයන් 44 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබෙන බව අසංගත රෝග විද්‍යාංශය සඳහන් කර තිබෙනවා. මීට අමතරව කන්දකාඩු COVID-19 පොකුරුතුණින් සොයාගත් රෝගීන්ගේ ප්‍රමාණය 640 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් 627ක් සුවය ලබා තිබෙන බවත් ඔන්න අද පුවත්පතෙහිම වාර්තා කරනවා. මේත් එක්ක මතක් කරන්න ඕන ඔබ මාධ්‍ය තුලින් දකින්න තියෙන දිනේදී මේ COVID-19 සහ විදේශිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවෙහිදී අවධාරණය කළා තත්ත්වය තවමත් සාමාන්‍ය නොවන නිසා ඔබගේ
ආරක්ෂාව මුඛාවරණ පැළඳීම අත්සේදීම මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරන්න කියන එක සෞඛ්‍ය අමාත්‍යනි සහ අපේ යුද හමුදාපතිතුමන් එක්ව ඒ මතක් කිරීමත් එක්ක යනවා තවත් පුවතකට. රුවන් පුරා අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමට ඇමති ජෝන්ස්ටන්ගෙන් නිලධාරීන්ට උපදෙස්. පසුගිය යහපාලන රජය මගින් අත්හිටුවා තිබූ රුවන් පුරා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන බව ඔන්න වාර්තා කරනවා අද පුවත්පත. ඊයේ පෙරේදා දිනේදී ජනාධිපතිතුමන් මේ සම්බන්ධව අදහසක් දැක්වුවා. ඉතින් එතුමන් එහිදී ප්‍රකාශ කරා සංවර්ධනය කරන්න අවධානය යොමුව තිබූ නමුත් සංවර්ධනය නොවූ පාරවල් සියල්ල සංවර්ධනය කළ යුතුයි හැකික්මනින් යන පිළිබඳ ඉදිරි වසර දෙක කාලයක් තුළදී. කෙසේ නමුත් තවත් පුවත් කීපයක් තියෙනවා. ඊට කලින් යනවා කෙටි විරාමයකට. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් පමණක් නිපදවන මයික්‍රෝනෙට් දැන් ඇනවුම් කළ සැනින් ඔබේ දෝතට. මෙහි ඇති විශේෂ හැඩය නිසා ඉතා කුඩා ඉඩකඩක වුවද සවිකිරීමේ ඇති හැකියාව. ඇදෙන සුළු වාටිය නිසා භාවිතා කිරීමේ පහසුව. සුව නින්දක ඇති වෙනස වටහා ගන්න. ඔබත් දැන්ම ඇනවුම් කරන්න. අනුකරණවලට නොරැවටෙන්න. රජයේ අනුමැතියල ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ආයිත්තම් පළඳලා ත්‍රිවිධ හමුදා මංගල ඇඳුම් මැසීම සහ කුලියට දීම ඇතුගල ටේලර්ස් අංක 73 පළමු මහල බස් නැවතුම්පොළ කුරුණෑගල විමසීම් 0782 4939 933 0307 58 75 532 කාලගුණ ගැන අවධානය යොමු කළ යුතු කාලයක් තමයි මේ විත්තේ. ඉතින් කාලගුණ පුතකටත් යනවා මේත් එක්කම අද පුවත්පතේ පළාත් කීපයක වැසි තත්ත්වය හෙට අනිද්දා ඉහළ යා හැකි එච්.අය. තුෂාර තමයි වර්තාව ගෙනෙන්නේ. ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වල ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය හෙට සහ අනිද්දා යන දෙදින තුලිහෙල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒත් එක්කම කියනවා සවස් කාලයේදී ඌව හා නැගෙනහිර පළාත්වල මඩකලපුව දිස්ත්‍රික්කයේ තැතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉතින් ඔබ කුඩයක් අරන් යන අමතක කරන්න එපා. තවත් පුවතකට යන එකත් එක්කම බදාදා දිනේදී අමාත්‍යංශ රැස්වීම එපා. චක්‍රලේඛය නිකුත් කරන ලෙස ජනපතිගෙන් ලේකම්වරුන්ට උපදෙස්. නිදර්ශනී වික්‍රමසිංහ තමයි වාර්තාව ගෙන එන්නේ. බදාදා දිනයන් අමාත්‍යංශ රැස්වීම සඳහා යොදා නොගන්නා ලෙසට චක්‍රලේඛය නිකුත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නියෝග කර තිබෙනවා. මහජන දිනයේ ලෙස ඔබ දන්නවා ඇති ප්‍රකාශයට පත් කර තිබෙන්නේ මෙන්න මේ බදාදා දිනය. ඉතින් කෙසේ නමුත් ඒ බදාදා දිනයේදී ජනතාවට එන්න යන්න තියෙන මේ ගැටලුව නිසා මේ බදාදා දිනේ කියන දිනේ ගන්න එපා කියන එක චක්‍රලේඛයක් මගින් සනාථ කරන්න කියන එක ජනාධිපතිතුමන් ප්‍රකාශ කර තිබෙනවා. ඒකත් එක්ක යනවා විදෙස් පුවතකට. ඉන්දියාව පැත්තට තමයි යන්න හදන්නේ. ඉන්දියාව යලිත් වරක් ආසාදිත වාර්තාව බිඳේ. ඉන්දියාවේ නව COVID-19 ආසාදිතයන් 83,337ක් ගෙවී ගිය දිනේදී වාර්තා වී ඇති අතර එය දෛනික ආසාදන වලින් මෙසෙක් වාර්තා වූ වැඩි මාගේ බව එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ පවසයි. එරට සෞඛ්‍ය අමාත්‍යංශය එහෙම පවසනකොට අපිටත් පවසන්න තියෙන අපේ සෞඛ්‍ය අමාත්‍යංශයත් පවසන ඉන්දියාව අසල්වස් ඉන්දියාව මෙහෙමනම් අපි ඊට වඩා අවධානමකින් සිටිනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් ආරක්ෂා වෙන්න ඕනේ කියලා ටීවී දෙනත් අපි හැමදාම කරන ඉල්ලීම ඔබ ඔබගේ ආරක්ෂාව තහවුරු කරගන්න. එකත් එක්ක යනවා ක්‍රීඩා පුවතක් වෙතට. මගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම මගේ සිහිනයයි. මගේ නෙමේ මෙහෙම කියන්නේ පළමු කළ ක්‍රිකට් ක්‍රීඩක ලහිරු උදාරය ඌගේ සිහිනය තමයි මේ කියන්නේ. මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කළේ කෙසේ හෝ ලකුණු 10 සීමාවට ළඟා වීමට අධිෂ්ඨානය ඇතිව බව අවසන් වූ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී NCC ක්‍රීඩා සමාජය නියෝජනයට කරමින් ලකුණු 10 සීමාව පසු කළ ලහිරු උදාර සඳහන් කර තිබෙනවා. මේ කාලයේදී ඔබ ක්‍රිකට් තරග නැවරබුවා නම් නැගිගෙන ක්‍රීඩකයෙක් ලෙස ලහිරු උදාර තේරීපත් වුණා. ඉතින් මේ පුවතත් එක්ක දැන් අවසන් කරන්න හදන පුවත් අංශය. ඉතින් යනවා ඊළඟට කාටූන් වෙතට. ටීවී දෙනෙත ළඟදීම ඔබගේ රූපවාහිනී තිරයට. කාටුන් විශේෂංගයට යද්දි මං යනවා ඒ තරන්ගේ එතුමා කාටුන් එකට. අපේ මේ ඒතුමා ඉන්නවා ඉනට අතකුත් තියාගෙන හස්ති රාජයෙක් එනවා. ගොඩක් ලස්සනට සරසලා පෙරහැර යන විදිහට එනවා. පුටුවකුත් හස්ති රාජයාගේ පිට උඩ ඔන්න බැඳලා තියෙනවා. ඒතුමා ඉතින් අහනවා කොහෙද මේ හස්ති රාජයා ස්වර්ණාභරණයෙන් සැරසී යමින් සිටින්නේ කියලා.
එතකොට ඉතින් හස්තිරාජයන් වෙන්න ඇති මේ උත්තර දෙන්නේ. රජ කාලේ සිහසුනට සුදුස්සෙක් සොයාගෙන එදා මංගල හස්තිරාජයා ගියා වගේ මමත් අපේ පක්ෂිට හොඳ තරුණ කුමාරෙක් සොයාගෙන යනවායි බෝවන් කියලා. දැන් ඉතින් මේ මතිමතාන්තර තියෙනවා, එකිනෙකා ඉදිරිපත් වෙනවා, එකිනෙකා තරගෙන් අයින් වෙනවා. කෙසේ නමුත් තම නායකයෙක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් දෙගිඩියාවෙන් ඉන්නේ. ඉතින් කවුරුත් නැති හින්දා හස්තිරාජයාම වැඩේට බැහැලා වගේ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. යමු ස්වාරිස් කාටුන් එකට දස හපුලානගේ. අද්දකත් පිටිපස්සේ බැඳගෙන ඉන්නවා වලව්වකුත් පිටිපස්සෙන් තියෙන අපේ චන්ද්‍රිකා මැතිණිය වෙන්න ඕන කියලා මම ඉතින් හිතනවා. ඒකත් එක්කම ස්වාරිස් ඉන්න සුපුරුදු විදිහටම අර පන්මල්ලත් අතේ තියාගෙන. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීමට මාත් වග කියන්න ඕනෑ බං කියලා. එතකොට ස්වාරිස් කියනවා මැඩම් යුද්ධේ 4-3 ඉවර කරාලුනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4 කීයක් ඉවර කළාද කියලා. දැන් ඉතින් මේ මෑතකදී එතුමිය ඔය ප්‍රකාශය සඳහන් කළා, අපි එක දුටුවා. ඉතින් මේ කියනවා මම මෙච්චර මේක නාස්ති වෙන්නද මම වග කියන්න ඕන, යුද්ධෙන් 4-3 ඉවර කරා වගේ පක්ෂෙන් කොච්චරක් ඉවර කරාද කියලා ස්වාරිස් අහනවා. අපි නෙමෙයි ස්වාරිස් අහන්නේ, හරි යමු යනේද කියන්නේ කවි පන්තියට තලන්නේ. බිහිසුණු වහබ් වාදේ මහා දරුණු ලෙඩ, පාසල් මද්රසා ආයුධ පුහුණු වැඩ, හිස්බුල්ලාගේ සරසවි ගැන නැගුණු හඬ, යට ගිය සේය කෝවිඩ් ගොර ගොහ වරුවේ මඩ කියලා ඔන්න වාර්තා කරනවා. අපි අනේද කියන්නේ කවි පන්තියෙන් තලන්න අර මද්රසා පාසල් ගැන වහබ් වාදේ ගැන සෑහෙන මේ සමාජ ජාලවල පවා මේ මිනිස්සු පවා කතා කරන තැනට පත් වෙනවා. නමුත් මේ කොවිඩ් හින්දා ඒවා යට ගිහින්ද කියලා මේ සැකයක් තියෙනවා. තවමත් ඒවා තියෙනවා. ඉතින් කොවිඩ් නිසා යට ගහපු දේවල් ගොඩ එනවා නම් අපි කැමති රටක් විදිහට නොගැලපෙන දේවල් නම්. කෙසේ නමුත් අවසන් කරන සූදානම් වෙන්නේ ටීවී දෙනත විස්තර පත්‍රයේ. අලුත් වෙන ටීවී දෙනතත් එක ලබන සඳුදත් වෙනවා. ගිහින් එන අපිට සුභ සති අන්තයක්.